සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දිවා කාලයේ පාසල් දරුවන් ක්‍රීඩා පිටියට යැවීමෙන් වළකින්න අමාත්‍යංශයෙන් ඉල්ලීමක්. සජිත් එජාපයට පිටුපායි. අලුත් සංධාන පක්ෂයේ නායකයා සහ මහලේකම්වරයා මැතිවරණ කොමිසමේ ලේකන පිළි අරගෙන ඒ පිළිබඳව ලිඛිතව අප වෙත දැනුවත් කිරීමුත් කරලා තිබෙනවා. ඊයේත් ඒ පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වශයෙන් අපිව දැනුවත් කරේ නැහැ. හිමි නැති පෙමක් ගැන හෙලිදරව්වක්. මාවනැල්ල බුදු පිළිම කැඩූ අය ගැන බුද්ධ්‍යංශ කලින්ම දැනගෙන. රිෂාඩ්ගෙන් විමල්ට කෝටි 100ක එන්තරවාසියා. කොරෝනා හමුවේ සැවොම අසරණයි. ලෝක සෞඛ්‍ය සංවිධානය බියපළ කරයි. යුරෝපයත් ප්‍රචණ්ඩ වෙයි. දේශීය ප්‍රවෘත්ති. වත්මන් කාලගුණය හමුවේ පාසල් සඳහා නිර්දේශ කිහිපයක් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා. මේ දිනවල පවත්නා දැඩි හිරු රශ්මිය හා උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයේ හමුවේ පාසල් මට්ටමින් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන සංකූලතාවන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග එමගින් පෙන්වා දී තිබෙනවා. නිතර නිතර ජලය පානය කිරීම, සීනි අධික බිම වර්ග භාවිතයෙන් වැළකීම, එලිමහනේ ගමන් ගන්න අවස්ථාවල හිස්වැසුම් පැළඳීම හෝ කුඩයක් භාවිත කිරීම, අධික උෂ්ණත්වය ඇති විට මුහුණේ සහ අත්වල ජලය තැවරීම මෙන්ම පෙරවරු 11 සහ පස්වරු 3:30 අතර කාලය තුල අධික දහදිය පිටවන ව්‍යායාම නොකිරීමට සිසුන්ට උපදෙස් ලබා දීම ඊට ඇතුළත්. එමෙම පාසල් තුළ බීමට අවශ්‍ය ජලය සපයා තිබීම, ප්‍රථමාධාර කණ්ඩායම් සූදානම් කර තිබීම, ගැටලු සහගත අවස්ථාවල සිසු සිසුවියන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම ආදී කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ. එමෙම පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබෙනසේ දොර ජනෙල් විවෘතව තැබීමත් රෝගී තත්ත්වයන් සහිත දරුවන් සුවය ලබන තෙක් පාසල්ට යොමු නොකරන ලෙස දෙමව්පියන් දැනුවත් කිරීමට කටයුතු කිරීමත් වැදගත් බව ඉන් අවධාරණය කර තිබෙනවා. සියලු ඉඩම් මිනුම් කර අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දුන්නා. එම ඉඩම් සඳහා හිමිකම් පත්‍ර ලබා දෙන ලෙසයි ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දුන්නේ. ඒ ඉඩම් අමාත්‍යංශයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී දිවයිනේ හඳුනාකි නැති ඉඩම් මේකක ප්‍රමාණය මිලියන 24ක්. ගත වූ 20 වසරක කාලයේදී ඉන් 10%ක ප්‍රමාණයක් මිනුම් ගත කෙරුණා. ඉතිරි 90% කඩිනමින් මිනුම් කර අවසන් කරන ලෙසයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ. ඊට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසද ජනාධිපතිතුමා දැනුම් දුන්නා. හවුල් ආරවුල් සහ මායිම් නැති ඉඩම් මේ යටතේ නිරවුල් කරනවා. නවීන මැනුම් උපකරණ, ඩ්‍රෝන කැමරා ඇතුළු තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගැනීමටද නියමිතයි. මිනින්දුරු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් හිගේ පියවීමේදී අලුතින් බදවා ගන්නා උපාධිධාරීන් යොමු කිරීම පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා. සියලු මිනුම් එකම දත්ත පද්ධතියකට ගැනීමට නියමිතයි. සාර්ථක ඉන්දිය සංචාරය නිමාවට පත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස යළි දිවයිනට පැමිණියා. පසුකිය 7 වනදා අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරය ආරම්භ කළා. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයට එක්වුණු අතර එහිදී ඉහළ පිළිගැනීමක් හිමි වුණා. ඉන්දියාවේ සංචාරයක නිරත වන රාජ්‍ය නායකයෙකුට පිරිනමන සාම්ප්‍රදායික හමුදා උත්තමාචාර්ය ඉන්දිය ජනාධිපතිවරයාගේ නිල කාර්යාලය වන රාෂ්ට්‍රපති භවන්හිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට ලබා දීමට ක්‍රියා කෙරුණා. මෙම සංචාරයේදී ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම්නාත් කෝවින්ද්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමණ්‍යම් ජයශංකර්,
හිටපු ඉන්දියා අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ඉන්දියා කොංග්‍රස් පක්ෂයේ හිටපු නායක රාහුල් ගාන්ධි යන මාතෘන් සමගද මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡා කළා. අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ ආගමික සිද්ධාස්ථාන කීපයක් වැඳ පුදා ගැනීමටද එක් වුණා. ඉන්දියා රජින් ලබා දුන් විශේෂ ගුවන් යානයකින් අග්‍රාමාත්‍යවරයා අද දහවල් 12:30ට පමණ යලි දිවයිනට පැමිණියා. ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමත් සමග එම පක්ෂයේ අර්බුද තවත් උත්සන්න වී තිබෙනවා. මේ අතර සමග ජන බලවේගයේ පක්ෂයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාද එහි ලේකම්වරයා ලෙස රංජිත් මද්ම බණ්ඩාර මහතාගේ නමද බහරගත් බව මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් පිළිගෙන අවසන්. ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වවලට චෝදනා එල්ල වෙනවා. අලුත් සංධාන පක්ෂයේ නායකයා සහ මහලේකම්වරයා පිළිබඳ ලේඛන බාර දීලා මැතිවරණ කොමිෂම මේ ලේඛන පිළි අරගෙන ඒ පිළිබඳව ලිඛිතව අප වෙත දැනුවත් කිරීමුත් මේ මොහොත වන විට කරලා තිබෙනවා. ඊයේත් ඒ පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වශයෙන් අපිව දැනුවත් කරේ නැහැ. සංධානේ මොකද්ද? සංධානේ ව්‍යවස්ථාව මං හිතන්නේ ව්‍යවස්ථාවක් තවම නිර්මාණය වෙලා නැහැ. දැන් ඊයේ රංජිත් මද්දුමණ්ඩාර මැතිතුමාගේ නමට එකඟතාවය පළ කරන අතර අර මුල් එකඟතාවයෙන් පිටුපසට යෑමට උත්සාහයක් ගත්තා. ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විසින් පත් කරන නාම යෝජනා මණ්ඩලය මගින් තමයි විශේෂයෙන්ම නාම යෝජනා කැඳවල් ලබන්නේ. අපේ සංධානගත පක්ෂ කියනවා අපිට වෙනත් ලකුණක් අවශ්‍යයි. සත්‍ය කතාව සංධානයට නිල වශයෙන් අලියාගෙන් ඉල්ලන්න දෙන්නේ නැහැ. ඉල්ලන්න දෙනවා නම් ඉල්ලන්න කැමති. සංධාන හදන්නේ අපි පුරුදු වෙන්න නෙමෙයි. පක්ෂයේ බහුතර මතයේ තමයි අලියා ලකුණ යටතේ එක්සත් ජාතික පෙරමුණ තරඟ කළ යුතුයි කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ බිහි වූ දාසිටම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ අලියා ලකුණෙන් 80%ක් වගේ පිරිසක් අලියාගෙන්ම ඉල්ලිය යුතුයි කියන එකේ තමයි හිටියේ. තව කොටසක් හදවතින් ඉල්ලන්න ඕනේ කියලා කිව්වා. ඒ කියන්නේ කඹේ දිග අරින ප්‍රමාණයට විතරයි සජිත් ප්‍රේමදාස මහත්තයාට සහ ඔහුගේ කණ්ඩායමට දුර යන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ අපි දන්න මූණ දෙන බරපතලම බෙදීමකට තමයි අද මූණ දීලා තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයන් ඔහුගේ ගමන වෙනම යනවා කියලා තමයි එතනින් නැගිටලා ගියේ. ඉතින් ඔහුගේ ගමන වෙනම යන්න නම් බැසිල් රාජපක්ෂ කෙනෙක් අවශ්‍යයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය තුල බැසිල් රාජපක්ෂ කෙනෙක් නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයාට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල ආවම පස්සේ කියන්න වෙන්නේ හිමි නැති ළඳකට පෙම් කළ වරදට ලොවමට එරෙහි වෙලා කියලා ඉකිබිඳලා අඬන්න විතරයි. ඉන්දිය සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය බව ජාතික සන්නදාන එකමුතුව පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයන් මේ බව ප්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂ මහත්මයා තාම ඥානවන්ත විදිහට කටයුතු කරලා තියෙනවා කියලා අපි හිතන්නේ. හින්දු පත්‍රයට කිව්වා කෙලින්ම අපේ රටේ බහුතර ජනතාව අනුමත නොකරන දෙයක් අපිට කරන්න බෑ කියලා. 13 වෙනි සංශෝධනයේ පිළිබඳව මහින්ද රාජපක්ෂ මහත්මයා අනුගමනය කරපු පිළිවෙත සාර්ථක කියලා අපි හිතනවා. අපි ඒක ගැන මාත් ස්තුතිවන්ත වෙනවා. ඉන්දියානු අගමැතිවරයා 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතුයි කියන ඉල්ලීම ඉදිරිපත් කරාම එතුමා රාජතාන්ත්‍රිකව ඒකට මුහුණ දෙමින් එම අවස්ථාවේදී ප්‍රකාශයක් නොකර ද හින්දු පුවත්පතට ප්‍රකාශයක් කරලා එතුමා සඳහන් කරලා තිබුණා මේ රටේ බහුතර සිංහල ජනතාවගේ කැමැත් ලබාගත නොහැකි කිසිදු යෝජනාවක් ක්‍රියාත්මක කළ නොහැකි බව හින්දු පුවත්පතට ඒ කියන්නේ ඉන්දියානු බිමේ ඉඳගෙනම සඳහන් කරනවා. 2017 වසරේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මත්තල ගුවන්තොටුපළ සහ ආම්බන්තොට වරායේ ඉන්ධන පර්යන්තය ඉන්දියාවට ලබා දීම සඳහා අස්සන් කරන ලද අවබෝධා ගිවිසුම් ප්‍රතික්ෂේප කරන බව. කියන්නේ පැහැදිලිව මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුව විසින් අස්සන් කරපු එම අවබෝධා ගිවිසුම් දෙක මේ රටේ ස්වෛරීභාවයට බලපාන ගනු ලැබූ එම ඍජු තීන්දුව අපි අගය කරනවා. ඒ සම්බන්ධයෙන් අපේ ස්තුතිය සහ ගෞරවය ප්‍රකාශ කරනවා. යහපාලන ආණ්ඩුව මේ රටේ තිබෙන සියලු ජාතික සම්පත් විදේශීයකරණය ලක් කරා. කුණු කොල්ලේට විකුණලා වෙන කටයුතු කරා විදේශීය ජාවාරම්කාරී. ගෝඩබේ රාජපක්ෂ ජනාධිපතිගේ ආණ්ඩුව මේ රටේ ජාතික සම්පත් විදේශ රටවල පවර දෙන්නේ නැහැ. ජාතික සම්පත් ආරක්ෂා කළා. සියලු රාජ්‍ය ආයතන පාඩු ලබන ආයතන වශයෙන් පවතින ඒවා ලාභ ලබන ආයතන වශයෙන් පවත්වාගෙන ගිහිල්ලා ජනතාවට සේවය කරන ආයතන බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කරමින් තියෙනවා. ඒ ඉතාම හොඳ දේවල් මේ රටේ ජනතාව සම්බන්ධ. ඒ සියලු කාරණා සම්බන්ධයෙන් රටේ ජනතාවගේ සහාය ආණ්ඩුවට හිමියන්න ඕන. මොකද ඒවා තමයි රටේ ජනතාවගේ ජන ජීවිත රැකගැනීම සඳහා අවශ්‍ය කරන දේවල්.
වැඩතානමට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් සුදුසු අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමනාත් මහතාට දැනුම් දී තිබෙනවා. ඒ වැඩබලන පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් යොමු කළ ලිපියට පිළිතුරු ලබා දෙමින් ගිහාන් පිලපිටිය මහතා නව නීති කෘත්‍යක සැකකරුවෙකු ලෙස නම් කර නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දපුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබුණා. ඒ සම්බන්ධයෙන් විමසීමක් කළ වැඩබලන පොලිස්පතිවරයා එය සිදු කරන්නේ කුමන අධිකරණයකද යන්න සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව නීතිපතිවරයා නිර්දේශ කර ඇත්තේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව කැඳවීම සුදුසු බවයි. ඒ අනුව මෙම නඩුව හෙට දිනේ එම අධිකරණයේ කැඳවීමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ ආර්ථිකයද ඉහළ යනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි විශ්වාසයකින් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ යෝජනාවලියේ සඳහන් වෙනවා වයස්ගත ප්‍රමාණය ලංකාවේ ක්‍රමානුකූලව වැඩි වෙමින් පවතිනවා. ඒ වගේම තරුණ පිරිස් ප්‍රමාණය අඩු වෙමින් පවතිනවා. ඒ නිසා අනිවාර්යෙන් සමාජ ආරක්ෂණයේ අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. මේ ක්‍රියාවලීන් සියල්ලම ගත්තම ධනාත්මක විදියට ඔවුන් දිහා බලලා තිබෙනවා. අනාගතයේ රටේ ආර්ථික වර්ධනය ක්‍රමානුකූලව ශක්තිමත් වෙන තත්වයක් තමයි අපිට තිබෙන්නේ. 2020 ආර්ථික වර්ධන වේගය 3.5 දක්වා යන්න පුළුවන් කියන පුරෝකථනය ඒ අය කරලා තියෙනවා. විශේෂයෙන්ම එකෙන් අදහස් වෙන්නේ දැඩි ආර්ථික වර්ධන වේගයක් කරා ක්‍රමානුකූලව මේ රට ගෙනියන්න පුළුවන් ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව ක්‍රියාත්මක කරලා තියෙනවා කියන කාරණය තමයි මෙතනදී අපිට වැදගත් වෙන්නේ. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ ඇමරිකා ගිණුමට ඩොලර් ලක්ෂයක් පසුගිය රජය සමයේ බැරවී ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ ප්‍රකාශ කළා. මෙම ප්‍රකාශයෙන් තමගේ කීර්තිනාමයට සිදු වූ හානියට රුපියල් කෝටි 100ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යවූ බවයි රිෂාඩ් බදුදීන් මහතා අද ප්‍රකාශ කළේ. වැඩබල පොලිස්පතිතුමාගෙනුත් රහස් පොලිසියනුත් අපි ඉල්ලීමක් කරනවා දින 52 ආණ්ඩුව පැවතිච්ච කාලය තුළ රිෂාඩ් බදුරුදීන් හිටපු අමාත්‍යවරයාගේ ඇමරිකාවේ තියෙන ගිණුමකට US ඩොලර් ලක්ෂයක් ගියාද නැද්ද කියලා හොයන්න. දෙවෙනි ලක්ෂය එනකොට FBI එක නැවැත්තුවා. ඊයේ දවස විමල් වීරවංශ ඇමතිවරයා මට විරුද්ධව චෝදනාව කීපයක් එල්ල කරලා තියෙනවා. ඒකෙන් පළවෙනි චෝදනාව තමයි එතුමා කියලා තියෙනවා ඇමරිකාව ජනපතේ බැංකු ගිණුමක් මට තියෙනවා කියලත්, ඒ බැංකු ගිණුමට ඩොලර් ලක්ෂයක් මම තෙම්බත් කරා කියලා සම්පූර්ණ අමුලික බොරු චෝදනාවක් මට විරුද්ධව එතුමා එල්ල කරලා තියෙනවා. මට ඇමරිකාව බැංකු ගිණුමක් නැහැ. බැංකු ගිණුමක් නැත්තම් කොහොමද සල්ලි තෙම්පත් කරන්න පුළුවන් කියලා එතුමා තමයි කියන්න ඕන. මම එතුමාට අභියෝග කරනවා ඔබතුමා කියපු මේ චෝදනාව ඔප්පු කරලා පෙන්වන්න කියලා එතුමාට මම අභියෝග කරනවා. ඒ නිසා මම මාගේ නීතිඥ මාර්ගෙන් අද එතුමාට විරුද්ධව එතුමාට මාගේ චරිත ඝාතනය කිරීම සඳහා කෝටි 100ක් වන්දි මුදල් ඉල්ලලා එන්දර වාසියක් මම එවලා තියෙනවා. සති දෙකක් මම බලනවා එතුමාගේ උත්තර බලලා ඒකෙන් පස්සෙ මම නඩුවට යන්න සූදානම්. මූල්‍ය අපරාධ විමර්ශනයකටත් ඒ වගේම CID එකටත් පැමිණිලි 16ක් අපි ඉදිරිපත් කරා. සතොස ඇතුළු රාජ්‍ය ආයතනවල වංචා සම්බන්ධව චෝදනා ඉදිරිපත් කිරීමෙන් අපි උහුට සිද්ධ කරා. ඒ අතර ගත්තහම මන්නාරම් දූපතේ අක්කර 3050ක රිෂාඩ් බදුරුදීන් විසින් ඔහුගේ පවුලේ ළඟම ඥාතීන් හිතවතුන්ගේ නම්වලට ඔප්පු තිරප්පු ලියාගෙන තිබුණා. සම්බන්ධව ඔප්පු 67ක තොරතුරුත් එක්ක අපි ඉදිරිපත් කරා තොරතුරු. ඒ වගේම විශේෂයෙන්ම විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර පෙදෙසේ වන විනාශය සම්බන්ධව චෝදනා ලබන්නේ ඔහු සම්බන්ධව අපි පැමිණිලි කළ තිනෝ මේ රජයෙන් අපි බලාපොරොත්තු වෙනවා විල්පත්තු වන විනාශය සම්බන්ධව සාධාරණ මූලික පරීක්ෂණයක් සිද්ධ කළා. වහාම රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයා ඇතුළු ඒ සම්බන්ධව චෝදනා ලබන රාජ්‍ය නිලධාරීන්ට දඩුවම් සිද්ධ කරන්න පුළුවන්. ඒ සම්බන්ධව විගණන වාර්තාව ගන්න පුළුවන්. මවනල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් වන සාධික් සහ සාහෙක් පිළිබඳව අදාළ සිද්ධියට පෙර සිටම තමන් බුද්ධ්‍යංශ වෙත ලිඛිතව දැනුම් දුන් බව ජමාතේ ඉස්ලාමික් සන්නධානයේ හිටපු සභාපතිවරයෙකු වන රෂීඩ් හජ්ජුල් අක්බර් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ අද සාක්ෂි ලබා දෙමින්. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි ලබා දීම සඳහා ජමාතේ ඉස්ලාමික් සංවිධානයේ හිටපු සභාපතිවරයෙකු වන රෂීඩ් හජ්ජුල් අක්බර් අද පස්වරු 1ට පමණ කොමිෂන් සභාව වෙත පැමිණියා.
කොමිසමේ කටයුතු ආරම්භ කරමින් රජී අධිනීතිචවරයා රෂිඩ් හජ්ජුල් අක්බර්ගෙන් විමසා සිටියේ මාවනෙල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන සාදික් සහ සාහික්ට තමාගේ ඇති සම්බන්ධය කුමක්ද යන්නයි. ඉහත නම් සඳහන් පුද්ගලයින් දෙදෙනා තමාගේ සහෝදරයාගේ පුත්‍රයින් වන බව ඔහු කොමිසම හමුවේ සඳහන් කළා. ඔවුන් දෙදෙනාගේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව තමන් දැනුවත් දැයි කොමිෂන් සභාව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් රෂීඩ් හජ්ජුල් ප්‍රකාශ කළේ සාදික් සහ සාහික්ගේ අන්තවාදී ක්‍රියාවන් පිළිබඳව මාවනෙල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට පෙර සිටම තමන් ලිඛිතව බුද්ධ්‍යංශ නිලධාරීන් දැනුවත් කළ බවයි. සාදික් සහ සාහික් අන්තවාදී දේශන සහ මතවාදයන් පිළිබඳව ජමාතේ ඉස්ලාමික් සංවිධානය පෙර සිටම විරෝධය පළ කළ බවත් පසුව ඔවුන් එම සංවිධානයෙන් ඉවත් කළ බවත් රෂීඩ් හජ්ජුල් කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියා. එමෙන්ම ජමාතේ ඉස්ලාමික් සංවිධානයට ඇමරිකාව, කුවේටය සහ කැනඩාව යන විදෙස් රටවල රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලැබෙන බවත් තම සංවිධානයේ කිසිවිටකත් ඒ පිළිබඳව මුස්ලිම් කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දැනුවත් කර නොමැති බවත් කොමිසම හමුවේ ඔහු කියා සිටියා. එලෙස ලැබුණු මුදල් පිළිබඳව අමාත්‍යංශය දැනුවත් නොකළේ මන්දැයි කොමිසම කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබා දෙමින් රෂීඩ් හජ්ජුල් සඳහන් කළේ තමන් එවැනි දැනුම් දීමක් සිදු කළ යුතු බවට නොදන්නා බවයි. අනතුරුව කොමිෂන් සභාව රෂීඩ් අජ්ජුල්ගෙන් විමසා සිටියේ තමන් සහරාන් හෂීම් පිළිබඳව දන්නවාද යන්නයි. ඊට පිළිතුරු ලබා දුන් ඔහු සඳහන් කළේ තමන් කිසි දිනකත් සහරාන් හෂීම් දැක නැති බවයි. නමුත් සහරාන් ඔබට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවාද යන්න ඔහුගෙන් වැඩිදුරටත් විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් රෂීඩ් හජ්ජුල් සඳහන් කළේ 2010 වසරේදී සහරාන් හෂීම් තමාට දුරකථන ඇමතුමක් ලබා දුන් බවත් එහිදී ජමාතේ ඉස්ලාමික් සංවිධානයේ ඉගැන්වීම් පිළිබඳව අභියෝගයට ලක් කළ බවත් සඳහන් කළා. ජමාතේ ඉස්ලාමික් සංවිධානයේ ඉගැන්වීම් පිළිබඳව ඕනෑම අවස්ථාවක විවාදයකට පැමිණීමට සූදානම් බවද සහරාන් හෂීම් කියා සිටි බව ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. බදුරලිය ලත්පඳුර ඉලුක්පත හා ගලහිටිය ගම්යා කරන දීපාලම දිරා යමෙන් එහි ගමන් කරන පිරිස පත්වැත්තේ දැඩි අනාරක්ෂිත තත්වයකට. වසර 12කට පෙර මෙම ස්ථානයේ පාලමක් ඉදිකිරීම ආරම්භ කළද මේ වනතේකේ සිහිනයක් වී තිබෙනවා. බගුරු ගඟ හරහා ඉලුක්පත හා ගලහිටිය ගම්යා කරමින් පාලමක් ඉදිකිරීම ආරම්භ කෙරුණේ 2012 වසරේදී. ඒ එවකට මෙම ස්ථානයේ තිබූ වැල් පාලමද ගලවා දැමීමෙන් පසුයි. පාලම ඉදිකිරීම ආරම්භ කිරීමත් සමගම වැල් පාලම භාවිත කළ මෙම ගම්මානවල 500ක් පමණ දෙනා මහත් සතුටට පත් වුණා. එහෙත් එම සතුට පැවතුනේ ටික කාලයක් පමණයි. නව පාලම ඉදිකිරීම පාදමට පමණක් සීමා වුණා. පසුව ගම්වාසීන් එක්ව ලී දඬු යොදා කනිමින් තාවකාලික පාලමක් ඉදිකරගත්තා. එයද මේ වන විට දිරාකොස් තිබෙනවා. දිරාකිය ලී පාලම ආධාරයෙන් පාසල් දරුවන් 100 දෙනෙකු පමණ අදටත් ඉගුඩ මිගුඩ යනවා. එය ඉත අනාරක්ෂිත කාර්යයක් වුවද ගම්වාසීන්ට වෙනත් කළ යුතු කිසිවක් නැහැ. 500-600ක් විතර ඉස්කෝලේ යන්නේ ඉන්නේ ওই පාලම උඩින්. හරිම භයානකයි. අපි ඉල්ලන්නේ කොහොම හරි පාලම හදලා දෙන්න කියලා. අපි දෙදෙක්ුණක් ගෙනියන්න හැටියක් නැහැ. මේ පාලමෙන් වාහනයක් එන්න බෑනේ. පාලම හදාගෙන වෙන්නේ අපි ඔබතුමන්ලාගේ ඉල්ලාසෙන්නම. මේ වැල් පාලමෙන් අයිගා වතුර එනකොට මේක අනිවාර්යයෙන්ම කැඩෙනවා. අපි මේ ජීවිත අනතුරේ දාගෙන මේ පාලමේ යන්නේ. බලධාරීන් ඉල්ලා සිටිනවා කරුණාවෙන් මේ පාලම වැඩ කටයුතු ඉවර කර දෙන්න. කොරෝනා වෛරසය පැතිර යාම ලොව සියලු රටවලට බරපතල තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. එම වෛරසයෙන් මියගිය ගණන මේ වන විට 1018 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 4000ක් පමණ සුවය ලබා චීන රෝහල්වලින් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. වෛරසය ආසාදිත පුද්ගලයන් සමග සමීපව කටයුතු කළ පුද්ගලයන් හඳුනාගෙන අවදානම් නිවේදන නිකුත් කිරීමට චීනයේ නව ජංගම දුරකථන යෙදුමක් නිර්මාණය කර තිබෙනවා. ජංගම දුරකථන අංකය හා හැදුනුම්පත් අංකය ඊට ඇතුළත් කළ විට වෛරසය ආසාදිත වූවන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇද්ද යන පිළිබඳ තොරතුරු ලබාගත හැකි. 5G තාක්ෂණයෙන් සැදුම්ලත් රෝග විනිශ්චය පද්ධතියක් භාවිත කරමින් වෛරසයට ගොදුරු රෝගීන්ගේ රෝග විනිශ්චය දුරස් සිදු කිරීමේ ක්‍රමවේදයක්ද චීනය මේ වන විට අනුගමනය කරමින් සිටිනවා. කොරෝනා වෛරසය විශාල වශයෙන් පැතිරුණු හුබේ ප්‍රාන්තයේ සෞඛ්‍ය කොමිසමේ ඉහළ බලධාරීන් සිය තනතුරුවලින් ඉවත් කිරීමට චීන රජය පියවරගෙන තිබෙනවා. ඒ ප්‍රාන්තයේ තුළ වෛරසය පැතිර යාම වැළැක්වීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන්. මේ අතර මෙරට ගුවන්තොටුපළ කාර්යමණ්ඩලය හෝ ගුවන් සේවා කාර්යමණ්ඩලයට වෛරසය පැතිර ගොසදී බවට සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාර අසත්‍ය බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව කොරෝනා
කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ. කොරෝනා වෛරසය වැළඳුණු මෙරටින් හමු චීන කාන්තාව මේ වන විට සුවය ලබා සිටිනවා. කෙසේ වුවද ඇය තවදුරටත් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍යංශ පවසන්නේ. ලංකාවේ රෝහල් කීපයක තවත් නව කොරෝනා වෛරස් රෝගී ආසාදනය වී ඇතැයි සැක කරන රෝගීන් 15 දෙනෙකු ඇතුළු වී පරීක්ෂණ සහ ප්‍රතිකාර වලට යොමු වී තියෙනවා. මෙතනින් 10 දෙනෙකු අංගොඩ ජාතික වුණ රෝහලෙත් තවත් රෝගීන් 5 දෙනෙකු විවිධ රෝහල් වල මේ අවස්ථාවේදී රැඳී සිටිනවා. චීනයේ වුහාන් නගරයේ රැඳී සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ දරුවන් 33 දෙනා මේ අවස්ථාව වෙන විට දියතලාව හමුදා කඳුරේ නිරෝධායන කටයුතු වලට යොමු වී සිටිනවා. ඔවුන් සියලු දෙනාම මේ දක්වාම ඉතාමත්ම නිරෝගීව පසු වෙන බව අපිට වාර්තා වී තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් ලබන සතියන්තයේදී ඔවුන්ගේ ගෙවල් වලට මුදාහැරීමට හැකි වේවි කියලා. මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට නව එන්න තක්සුවා ගැනීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හා විශේෂඥයන් පිරිසක් අතර දින දෙකක සාකච්ඡාවක්ද පැවැත්වුණා. වෛරසය ලොවටම දැඩි තර්ජනයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රෝස් ඇඩනම් මෙහිදී පෙන්වා දුන්නේ. මෙවන විට වෛරසය රටවල් 27කට ව්‍යාප්ත වී තිබෙනවා. චීනයේ ෂෙන්හයි නගරය වසා දමා ඇති අයුරීමේ. ජපානයේ යොකොහමා නගර ආසන්නයේ නැංගුරම්ලා ඇති නෞකාවක තවත් කොරෝනා ආසාදිතයන් 65 දෙනෙකු සිටින බව තහවුරු වී තිබෙනවා. වසර 80ක් පැරණි මෙම නෞකාවේ රටවල් 56කට අයත් මගින් 3700ක් ගමන් කරමින් සිටි බවයි පැවසෙන්නේ. කොරෝනා වෛරස් අනතුරු එකවීමේ රොබෝවරුන් ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් චතුරාශ්‍රී රදපෑති අතර රෝග ලක්ෂණ හා ඉන් වැළකී සිටීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී තොරතුරු ඉදිරිපත් කරනවා. මේ අතර ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ අප්‍රේල් මාසයේ වන විට කොරෝනා වෛරසය ලොවෙන් ඉවත් වේ යන බවයි. සමගින් ඇටියන සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. අපගේ බීලඟපත් විකාශය රාත්‍රියේ 9:30ට බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්. www.ipnnews.lk